ඊජිප්තු අරාබි සමුහාණ්ඩුව පිහිටා ඇත්තේ රතු මුහුද ගහසා තීරය සුඩානය හා ලිබියාවට මායිම්වය. උතුරු අප්‍රිකානු රටක් වශයෙන් අසිරිමත් යුග පසු කළ ඊජිප්තුව 1952 වසරේදී රජ පෙළපත වෙනුවට ජනාධිපති පාලන ක්‍රමයකට ඇතුළු විය. අරාබි ජාතික විප්ලවය හමුවේ රජකම හැරදමා රටින් පිටමං වී ගිය පළමුවැනි ෆාරුක් රජුගෙන් පසු ඊජිප්තුව මෙහෙයවූයේ අන්වර් සදාත්ය. එවකට උපජනාධිපති දුරේ හෙබූ හොස්නි මුබරක් සදහත් ඝාතනය වීමෙන් අනතුරුව 1981 වසරේදී ඒ රට ජනාධිපති දුරේට පත්විය. හිටපු ගුවන් හමුදාපතිවරයෙක් වූ ඔහු මැද පෙරදිග සාමය වෙනුවෙන් ගත් තීරණ හේයින් ජගත් ප්‍රජාවගේ අවධානයට ලක්විය. එරට වැසියෝ මුලින් ඔහුගේ පාලනයට ගරු කළහ. දශක තුනක පාලන කාලය තුළ ඔහුගේ ජවය ක්‍රමයෙන් පිරිහෙන්නට විය. දුගී භාවය වැඩි වූ අතර මහජනතාව දුප්පත්කම නිසා අසරණ වූහ. බලය ඇති තැනට ධනය එකතු වුණු අතර දූෂණ හා අක්‍රමිකතා ඉහවහා ගියේය. මැතිවරණ පවත්වන ලද නමුත් ප්‍රතිඵලය මහජනතාව අපේක්ෂා කළ අන්දමට ප්‍රතිසංස්කරණවාදී මුහුණුවරක් ගත්තේ නැත. පවතින පාලන ක්‍රමය වෙනස් කරන්නට මහජනතාව පෙළ ගැසුණේ නොසිතූ මොහොතකය. ආයුබෝවන්. ඔබ ඒ දැක්කේ ඊජිප්තුවේ අලුත්ම තත්ත්වය. කෙසේ වෙතත් ලෝකයේ මේ වගේ රටවල් කේන්ද්‍ර කරගෙන ඇතිවන්නා වූ විවිධ දේශපාලනික හැලහැප්පීම් අපේ මේ පුංචි ලංකාව ඇතුළට බලපාන්නේ කොයි ආකාරයෙන්ද? ලංකාවේ දේශපාලන ශරීරයට ඒවා කොයි ආකාරයෙන් ඇතුල් වේවිද? ඒවායේ අනාගතය, ලාංකික අනාගතය පිළිබඳව කොයි වගේ තීරණාත්මක සාධකයන් ඉදිකරාවිද, ඉදිරිපත් කරාවිද? මේ පිළිබඳව අප අද පටන් සාකච්ඡාවේ නියැලෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහන අපි නම් කරන්නේ දිදුලන දියත කියයි. දිදුලන දියත වැඩසටහනේදී ජාත්‍යන්තර දේශපාලන සම්බන්ධතා පිළිබඳ ප්‍රවීණ අත්දැකීම් තියෙන එහි හසලේක වන මිලින්ද මොරගොඩ මහත්මයාට අප ආරාධනා කරා අපිත් එක්ක සාකච්ඡාවට එළඹෙන්නට කියා. ඊජිප්තුවේ ඇතිවනා වූ තත්ත්වය, ඊජිප්තුවේ ඇති වෙමින් පවතිනා වූ තත්ත්වය, එහි නායකත්වය ලංකාවට කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියා හොයා බලන්න ප්‍රථමයෙන් අපි ඔබතුමාට ආරාධනා කරන්න කැමතියි. ඊජිප්තුවේ ඇති වුණු සිද්ධිය සංක්ෂිප්තව අපේ නරඹන උදවියට පැහැදිලි කරන්න කියා. මේක වැදගත්කම තියෙන්නේ මේ අලුත් ලෝකයේ ගැන මං හිතන්නේ යන හරය ගැන අවබෝධ කරගන්න තමයි අපිට අපේ පැත්තෙන් බලනවා නම් වැදගත්කම තියෙන්නේ. ඒ කියන්නේ මේ ආර්ථික අර්බුදයකින් අර්බුදයක් තුළ තමයි දැන් ලෝකේ ඉදිරියට යන්නේ. ඒ වගේම බටහිර ලෝකයේ ආර්ථික අර්බුදයෙන් හිමිහිට එළියට එනවා. නැගෙනහිර සමහර රටවල් ඉදිරියට යනවා. ඉතින් මේ පරිසරය තුළ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථිකය මේ ඔක්කොම එකතු වෙන දේවල් තමයි වෙන්නේ. මේ සමාජ අර්බුද මතුවෙන ඒවා. ඒක සාමාන්‍යයෙන් ස්වභාවිකයි. කියන්නේ ආර්ථිකයයි සමාජයයි අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් මෙතන බැලුවොත් මේ මැද පෙරදිග පළාතට තමයි මේක වැදගත් වෙන්නේ. මේකේ ආරම්භය බැලුවොත් තියෙන්නේ ටියුනිසියාවේ බැලුවොත් එහෙම තියෙනවා. ටියුනිසියාව කියන්නේ මිලියන 10ක විතර ජනගහණ ඉන්න රටක්. ඒ පාලකයා ඒ මැද පෙරදිග පාලන ව්‍යූහය අපේ ව්‍යූහ වලට වැඩිය වෙනස්. කියන්නේ සමහරවිට කියන්න පුළුවන් ඒවා ඒකාධිපති ස්වරූපයෙන් පාලනය වෙන පළාත් කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ චරිතයේ සංස්කෘතිය වලට ඒ ඉතිහාස වලට හරහා මතුවන ක්‍රමවේද තියෙන්නේ ඒ රටවල් වල. ඉතින් ටියුනිසියාවෙත් බලවත් නායකයෙක් හිටියා. එයා අවුරුදු 23ක් පාලනය කෙරුවා රට. ඒ කාලය තුළ යම්කිසි මට්ටමක රට දියුණු වුණා. ටියුනිසියාවට ඛනිජ සම්පත්, තෙල් සම්පත් නැහැ. ඊජිප්තුවේ තියෙනවා තෙල් සම්පත්. හැබැයි මේ ටියුනිසියාවේ නැහැ. ඒගොල්ලන්ගේ විශාලම ආර්ථිකය වුණේ සංචාරක ව්‍යාපාරය. කියන්නේ යුරෝපයෙන් සංචාරකයෝ ලබා ගන්න එක. දැන් ආර්ථික අර්බුදය තුළ යුරෝපයේ සංචාරක ව්‍යාපාරයට ප්‍රශ්න මතුවුණා. සමාජයේ ප්‍රශ්න පටන් ගත්තා ටියුනිසියාවේ. එක එක දේවල් වෙන්න සිද්ධ වුණා. විරැකියා ප්‍රශ්න, ජීවන විහදේ ඉහළ යාම. කියන්නේ අපිටත් ඒක පේනවා. අපේ කියන්නේ ලෝකේ අපිට තනි ගමන් යන්න බෑ. අපේ ආර්ථිකයටත් ඒක බලපාලා තියෙනවා බලනකොට. ඉතින් මේ ඒක තුල මේ එක සිද්ධියක් තමයි මේක එක පාටම ඔක්කොම මේ මේක හිදෙන්නේ කිය එක සිද්ධියක් කියන්නේ මේ උපාධිධාරියෙක් රැකියාවක් නැති උපාධිධාරියෙක් තොරතුරු තාක්ෂණ කම්පියුටර් සයන්ස් පාඩම් කරපු උපාධිධාරියෙක් එයා මේ කරත් එක එළවලු වෙළඳන් කරන්න පටන් ගත්තා ගම මේ නගරයක ටියුනිසියාවේ නගරයක. ඉතින් ඒක කරගෙන යනකොට මේ පොලිසියේ කාන්තා පොලිස් බටේක් ඇවිල්ලා කිව්වා මෙතන මේක නවත්තන්න කියලා. එයාගේ කම්මුලට ගැහුවා පාරක්. එයා එතකොට ගිහිල්ලා කිව්වා එයා එතනින් ගියා එතන ප්‍රාන්තේ මේ ආණ්ඩුකාරතුමා හම් වෙන්න ඉල්ලුවා. හම් වෙන්න මේක ගැන කියන්න මේ මෙහෙම අසාධාරණයක් මට උනායි කියලා. ආණ්ඩුකාරයා ඒක මුණ ගැහුනේ නැහැ. එතකොට එයා කිව්වා හම්බුන්නේ නැත්තම් මම දිවිනසා ගන්නවයි කියලා. පෙට්‍රල් මේ උමිතෙල් මේවා කළා. එයා දිවිනසා ගත්තා එතන. ගිනි තියාගත්තා. ඒක සංකේතයක් වුණා ටියුනිසියාවේ මේ සමාජයේ තියෙන අසාධාරණ වලට කියලා. එතකොට අර තාක්ෂණය හුඟක් බලපෑවා ටියුනිසියාවේ. Facebook ද
මේවා එතකොට ඉන්ටර්නෙට් ජාලය SMS හරහා ලක්ෂ ගණන් තරුණයන් පාරට බැස්සා. බැහැලා මේ කිව්වා මේ 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 ඒකාධිපති මේ ජනාධිපතිගේ මේ මේක මේක අසාධාරණයි මේක මේ රටේ තියෙන ඔක්කොම ප්‍රශ්න අපි රැකියාව ජීවන වියදම ඔක්කොම මෙතෙන්ට මේ වෙලා ටියුනිසියාවේ නායකයා එලෝලා දැම්මා. දාල ඒක ඒක පැත්තකින් යනකොට අනිත් පැත්තෙන් තව එකක් මෙතෙන්ට බලපෑවා. අර විකිලීක්ස් කියන මේක මේක හරි සංකීර්ණයි මේ ප්‍රශ්න. ඉතින් අපි ඒක ගැඹුරට බලනකොට වැදගත් වෙනවා. විකිලීක්ස් එක ඒ කාලෙම මේ විකිලීක්ස් එක හරහා උනේ ඇමරිකාවේ තානාපති ටියුනිස් රටේ ඉන්න තානාපති වාර්තා යවනවා වොෂින්ටන් නගරයට ඒ මේ රටේ නායකයාගේ හැසිරීම රටාව ගැන. එහෙම ඒ ඒ ඒ කොටසුත් මේ මාධ්‍යයට ඇතුල් වුණා. ඉතින් මේවත් පාවිච්චි කෙරුවා. පාවිච්චි කළා මේක ඔක්කොම තාක්ෂණයෙන් තමයි විහිදුනේ ටියුනිසියාවේ. දැන් මේ නායකයා බටහිරට හිතවත් නායකෙක්, බටහිර ලෝකෙට හිතවත් නායකෙක්. ඒත් මුකුත් කරගන්න බැරි ඉබෙලම එයා යන්න සිද්ධ වුණා. දැන් ඒක නායකත්වයක් හරහා මතු වුණ විපක්ෂ නායකත්වයක් තිබුණ නැහැ ටියුනිසියාවේ. දේශපාලනයේ පෙරලීමක් නෙමෙයි. නෙමෙයි. මේක අමුතුම විප්ලවයක්. අර තාක්ෂණය, තරුණයන්ගේ අසහනය ඔක්කොම එකතු වෙලා. දැන් මේක දැක්කම ඒ පළාත්වල එක එක රටවල්වල එක එක දේවල් සිද්ධ වෙන්න ගත්තා. සුඩානේ මෙහෙම ප්‍රශ්න මතු වෙන්න ගත්තා. හැබැයි ලොකුවටම මතු වුණේ ඊජිප්තුවේ. ඊජිප්තුවේ හොස්නි මුබාරක් කියන්නේ අවුරුදු 30ක් බලයිර. ඊජිප්තුව කියන්නේ මේ මේ මැද පෙරදිග තියෙන ලොකුම අරාබි ලෝකේ ලොකුම රට. ජනගහනය අවුරුදු අපේ මේ ජනගහනය 80ක් 80 මිලියන 80ක් විතර ඉන්නවා. හොස්නි මුබාරක් කියන්නේ තද කියන්නේ සෑහෙන මේ මේ සමහරු කියනවා ඒකාධිපති කෙනෙක් කියලා. ඒ ක්‍රමයේ ඒ ව්‍යුහයේ හිඳුවන්නේ ඊට ඉස්සෙල්ලා සදාත් කියලා නායකයෙක් හිටියා. හැබැයි බටහිර ලෝකේ බැලුවේ එයා දිහා හොඳින්. ඒගොල්ලන්ගේ මතයක් තිබුණා, බටහිර ලෝකේ මතයක් තිබුණා මේ හොස්නි මුබාරක් තමයි මේ 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 දැන් ඊශ්‍රායෙල් කලාපේ නායකයෙක් හැටියට ඊශ්‍රායෙල් මේ ඊජිප්තුවේ සාමගි විසුම අස්සම් කෙරුවේ. ඒ වගේම එයා යම් කිසි මට්ටමක රට තුල දියුණුවක් කරලා තියෙනවා. අවුරුදු ඒ අවුරුදු 30 තුල ඊජිප්තුව ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒත් ඉතින් අවුරුදු 30ක බලේ ඉන්නකොට ඉතින් ඔනෙක් කෙනෙකුට ඉතින් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් ඒ දැන් ඊජිප්තුවේ ඒ වගේ බලවේගයක් මතුවලා තියෙනවා. ටියුනිසියාව ආදර්ශයක් කරගෙන දැන් පාරට බහැලා ඉන්නවා. ඒ විදිහටම ඉන්ටර්නෙට් ජාලය SMS හරහා එකතු වෙලා එතනත් නායකත්වයක් නැහැ විපක්ෂයකින්. දැන් අර තාවකාලිකව මතුවලා තියෙනවා නායකෙක් හැටියට මේ එල් බරඩයි කියලා ජාත්‍යන්තර මේ පරමාණු මේ අධිකාරියේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ කොටසක්. ඒකේ හිටපු නායකයා නොබෙල් තැග්ගත් ඉන්න පුද්ගලෙක්. එයා දැන් ඇවිල්ලා තියෙනවා කයිරෝ නගරයට. හැබැයි එයා විපක්ෂ නායක